එහෙමයි. අසඤ්ඤී කියලා කියන්නේ දීචිත්තං කියලා සිතට නිග්‍රහ කරනවා. ඔව්. සිතට නිග්‍රහ කරන්නේ මේ ඒගොල්ලෝ දැනගන්නවා මේ ප්‍රශ්න ඔක්කොම මේ නාමකය නිසා. එහෙම නැත්නම් මේ විඥානය නිසායි මේ ප්‍රශ්න ඔක්කොම. මේ දැනීම් සම්භාර නිසානේ මේ ඔක්කොම දුක තියෙන්නේ. ඒක ඒ නිසා තමයි ඉස්සර ඉන්දියාවේ අභිසඤ්ඤා නිරෝධ කියලා වෙනම මාතෘකා පවා මතුවෙලා සාකච්ඡා කරගන්න යෙදුනේ. කොහොමද මේ සංඥාව අව මේ ඉතිරි නැතුවම නිරුද්ධ කරන්නේ? අභිසඤ්ඤා නිරෝධ. ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ පිළිතුරක් දෙන්නේ ඒකට. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණය ඉන්න තැනට ගිහිල්ලා කියනවා නිරෝධ අනුපුබ්බාභි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපatti කියලා තනි පදයටම විශාල වචනයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට මේක කරන්න කියලා. මේගොල්ලෝ දෘෂ්ටිගත වෙනවා මෙතෙන්දී. ඉතින් මේගොල්ලෝ කරන්නේ මේක යම්කිසි ධ්‍යාන මට්ටමකදී විශේෂයෙන්ම මං හිතන්නේ ආකින්චඤ්ඤායතන භූමිත් තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම පැන නගින්නේ කියලා. ඉතින් මෙහත් කරන්න පුළුවන් කමක් ඇති. මේගොල්ලෝ කල්පනා කරනවා මේ මේ හිත නිසා මේ සංඥා ආදී ධර්ම නිසා තමයි මට හැමතිස්සෙම මේ 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 විදිහට පාපයක් සිද්ධ වෙන්නේ. මේ භවයේ සකස් වෙනවා. ඉපදීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ සංඥාව නැති තැනකට යන්න පුළුවන් වුණොත් මට නිවන් දකින්න පුළුවන්. කොටිම කතාව ඔච්චරයි. ditta dhamma nibbanama තමයි ඒක පැත්තකින්. ඒ මේ 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 ඒගොල්ලෝ මේ නිවන විදිහට තමයි මේව පරිහරණය කළේ. පඨම ධානයේ සිට නේව සංඥා නා සංඥා දක්වාම ඒ කාලේ හැදින්නේ ඒක නිවන් ඒවා. ඒවා නිවනක් විදිහට ඒ ගුරුකුල වලින් ගුරුකුල වලට තමයි ගියාම ඒක වැරදි මේක ඇත්ත ඒක වැරදි මේක ඇත්ත කී කී ඒගොල්ලන්ගේ ඉහළ ඉහළ ධ්‍යාන පෙන්වන්න පටන් ගත්තේ. එතකොට මේ ඔය ආකින්චඤ්ඤායතන භූමිය අරගත්තොත් එතෙන්දි කෙනෙකුට පුළුවන් හිතට නිග්‍රහ කරලා අසංඤී කියන ධ්‍යානෙ උපදවන්න. එතකොට සංඥා නැහැ. එතකොට යාට මේ අසංඤී භවිස්සන්ති කියන මේ මඤ්ඤණාව කරන්න වෙන්නේ සංඥා මට්ටමකට මතු වුණොත් තමයි. මොකද අපි බුදියලා අපි එතකොට සංඤී භවිස්සන්ති කියන්න බෑ අසංඤී භවිස්සන්ති කියන්න බෑනේ බුදිය ගත්තා. හැබැයි නිදාගෙන නැගිටතර පස්සේ නිින්ද ගියද නැද්ද කියන එක අපි කෙනක අපිට කතා කරන්න පුළුවන්. ඒකෙන්ම හොඳට තේරෙනවා මේ හිතාගත්තේවා. එතන වුණේ මොකද්ද කියලා ඔහු දන්නෙත් නැහැ. හරි නිින්ද වගේ හොඳ උදාහරණයක් ඒකත්. කවුරු නිදා ගන්නවා. නිදාගත්තට පස්සේ මේ අන්න ඒ මිනිසයා මේ මුකුත් දන්නේ නැහැ. නැගිටතර පස්සේ නිින්දගෙන අර්ථකථන දෙන්න පුළුවන්. නිින්දගෙන මුකුත් දන්නේ නැති කෙනෙක්. අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ අසඤ්ඤී භවිසන්තිය කියලා මම සංඥාවක් නැත්තේ කිය. මහාට සංඥා නැත කියලා එයා සංඥාවක්ම තමයි වරද්දවා ගන්නෙ. එතකොට ඒක මඤ්ඤණාවක්. එයා හිතින් හිතාගෙන ඉල්ල. ඒකටත් මේ මඤ්ඤණාවක් කියලා කියනවා. නේව සංඥානා සංඤ්ඤී කියලා කියන්නේ අර මේ නත්ති කිංචි කිසිත් නැත කියන ආකින්චඤ්ඤායතන භූමිය ඉඳලා සංඥාවේ දොස් ටික දකිනවා. සංඥාවේ දොස් ටික දැකලා අර කිව්වාගේ සංඥා රෝගයක් සංඥා ගණ්ඩයක් සංඥා අගයක් අසඤ්ඤී සම්මෝහ අසඤ්ඤී වීම සම්මෝහයක් කියලා දැකලා ඒතන් සන්තං ඒතන් පණීතන් යදිදන් නේව සංඥා නා සංඥායතනන්ති කියලා නේව සංඥා නා සංඥායතනෙ බොහොම ශාන්තයි බොහොම ප්‍රණීතයි කියලා ඒ නේව සංඥා නා සංඥායතනෙට බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට හොඳටම පේන්න තියෙනවා මේක හදාගත්තා ඒගොල්ලෝ. නේව සංඥා නා සංඥායතන ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කරගත් එක. එතකොට මේ මේ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මඤ්ඤිත මේතං. ඒ කියන්නේ තණ්හා මාන දිත්‍ති වලින් හිතා ගන්නා වූ දෙයක්. හිතා ගන්න ලද්දක් කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම ඉංජිතං කියලා කියනවා. ඉංජිතං කියලා කියන්නේ මේක සිතේ පවත්නා වූ සෙලවීමක් කියලා කියනවා. මේ මේව සියුම් වචන. මේව ඇහිලා මේ දැනගන්න වෙන්නේ ඉගෙන ගන්න, ඒ කියන්නේ හොඳටම තේරෙන්නේ භාවනා කරන, හොඳටම භාවනා කරන කාලෙක තමයි. ඉංජිතං කියලා කියන්නේ සෙලවීම. චිත්තයාගේ සෙලවීමක් තමයි කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ මම කියලා. චිත්ත චලනය. මේකට මේ ඉංජිතං කියනකොට මේ අර හිතේ තියෙන මේ අර තෘෂ්ණා ගතිය
හිතේ තියෙන අර මේ අරමුණු ඇදලා ගැනීම ඒ කියන්නේ තෘෂ්ණාවෙන් අරමුණු ඇද ගැනීම ගතියක් තියෙනවා ඒ අරමුණු ඇද ගැනීම ගතිය නිසා තමයි අපිට මේ නිකන් ඉන්න බැරි ඒ නිකන් ඉන්න බැරි කමට තමයි අපි මේ කතන්දර මේවට හැමතිස්සෙම ගොඩනගන්න හදන අපිට ඉන්න බෑ ඒක ඒක පුච්චනවා ඒක ඇතුලේ ඊට පස්සේ තමයි අපි මේක වෙමි නොවෙමි රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නා සංඤී මොනවා හරි මොකට හරි තත්ත්වයක් ගියාද ඒකට නමක් ගමක් දීලා ස්ථීර කරගෙන ඉන්න බෑ නමක් ගමක් දෙනකම් නාම රූපයක් ගොඩනගා ගන්නකම් ඉවසිල්ලක් නැහැ නාම රූපයක් මොකද ඇතුලේ තියෙන මේ පිච්චීම තණ්හාවෙන් තියෙන දාසකම තණ්හාවේ තියෙන පිපාස ගති අන්න වචනේ ඇතුළත තියෙන මහ දරුණු පිපාසයක් පිපාසයෙන් පෙළෙන මිනිසයා මේ හැමතිස්සෙම ජලය හොයාගෙන යනවා වගේ ඉතින් අපිටත් අරමුණක් අරමුණක් හොයාගෙනම තමයි අපි යන්නේ නාම රූපය මුල් කර අරමුණක් හොයාගෙන යනවා ආවට පස්සේ වතුර හම්බුනට පස්සේ බීගෙන බීගෙන යනවා වගේ මේ අරමුණ ලාභෙදී අපි කවදක්වත් අපිට ප්‍රඥාව පිහිටන්නේ අපි කරන්නේ ඒකෙන් පුළුවන් තරම් නාම රූපයන් ගොඩනගා ගන්නවා එක්ක මම විඳින්නේ එක්ක මම දැක්කා කියා ගන්නකම් ඉන්න බෑ ඒක හිල්ලා මේ ඉතින් මානසික මේ චිත්තාවේගයක් ඒක මේ මේ හිත යටින් පවතින මහ ගැඹුරු චිත්තාවේගයක් ඊට පස්සේ මඤ්ඤිතං කියන එක කලින් අපි මේ කතා කළා මේ ඒක සරලව කියනවා නම් අර වගේ ඒ මට්ටමක් හිතා ගන්නට මේ මූලික වෙච්ච හැඟීම් සමුදාය කියලා සමහර විට සමහර වෙලාවලට කියන්න පුළුවන්. එවැනි දෙයක් හිතා ගන්න මුල් වෙච්ච සිටිවිලි සමුදාය. සිටිවිලි සමුදායක් තිබුණා. ඒ සිටිවිලි සමුදාය තමයි මේ මෙතන මඤ්ඤණා කියලා අරගන්නේ. එහෙම කියන්නට පුළුවන් මේ මොකද තණ්හාව මානෙ දිට්ඨිය කියන්නේ සිටිවිලිම තමයි. කෙලෙස් කියන්නේ සිටිවිලි. කෙලෙස් සිටිවිලි තව එකක් කෙලෙස් තව එකක් නෝවේ. සිටිවිලි කෙලෙස් සිටිවිලි කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ කෙලෙස කියලා වෙනම නැහැ. කෙලෙස එන්නේ සිටිවිල්ලක් විදිහටම තමයි. ඊට පස්සේ කියනවා පන්දිත මේතං. ඒක ඇහිලා මේ හිත නොසන්සුන් කරන මේ ගැස්ම කියලා කියනවා. ස්පන්දනේ වීම. ඒක ඇහිලා හිත නොසන්සුන් කරනවා වගේ වැඩක් මේ නොසන්සුන් මානසික ක්‍රියාවලියක් කියලත් අපිට පැහැදිලි කරලා දීලා තිනවා මේ මම වෙමි මම නොවේමි සංඤී වෙමි අසංඤී වෙමි රූපී වෙමි නේව සංඤී වෙමි නා සංඤී වෙමි කීකී මේ මෙහෙම අර අරගන්න එක මේ පන්දිත මේතන් එක්තරා විදිහක ගැස්මක් හිතේ හටගන්න ගැස්මක් කියලා පෙන්නලා දීලා තිනවා ප්‍රපංචිත මේතන් කලින් මඤ්ඤිත මේතන් කියලා කිව්වේ ඔන්න ප්‍රපංචිත මේතන් මේක ඇහිලා හිතේ දිගින් දිගටම විසිරී යාම අරක ඇවිල්ලා මඤ්ඤිත මේතන් කියන එකේදී මම කිව්වා මේක හටගන්න හේතු වෙච්ච චින්තනය ප්‍රපංචිත මේතන් කියන්නේ මේක දිගට ගිය කතන්දරයක් මේක ඇහිලා මේ පැතිරුණු ස්වභාවයක් නිකම්ම ආව නෙමෙයි මේක වඩා වර්ධනය වෙච්ච මට්ටමක් තමයි මේ මම වෙමි කියන තැනට මේක එන්නේ මම වෙමි කියන තැනකටම මේක එන්න බලන්නේ මොකද මේ ප්‍රපංචිතයක් නිසා කියලා කියනවා එක්තරා විදිහක විහිදී යාමක් කියන්න පුළුවන් එක්තරා විදිහක පැතිරී යාමක් කියලාත් කියන්න පුළුවන් සංකල්ප ගතිය එහෙමත් නැත්නම් මේ ප්‍රපංච ගතිය මේ ඇතුලින් ලියලවෙන ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒක හොඳම වචනයක්. ඇතුලේ කෙලෙසේ ලියලවල වැඩිලා තියෙනවා. ඔන්න ලියලවා වැඩුණායින් පස්සේ තමයි හරියට ගහක් වැවි හැදිලා ලොකුවට හැදිලා ගහක මලක් පිපිලා ගෙඩියක් හැදෙනවා වගේ තමයි මම වෙමි කියන මට්ටමට එන්නේ. ඒකත් මේ එක පාරටම ආවා නොවේ කියලාත් කියනවා. අන්න එහෙම තේරුමක් මේ ප්‍රපංචිත මේතන් කියලා කියනවා ඊට පස්සේ කියනවා මානගත මේතන් කියලා කියනවා ඒකට මානගත මේතන් කියලා කියන්නේ මේක මමත්වයෙන් කරගත්තා වූ මැනීමක් මමත්වයෙන් කරගත්තා වූ මැනීමක් තමුන් කවුද කියන එක අනිත් දෙයකට සාපේක්ෂව අපි වෙන්කොට මැන ගැනීමක් සිද්ධ කරනවා
එතකොට තමයි ඉතින් මම ගිහින් නෙමෙයි මම හාමුදුරු කෙනෙක් කියලා අර ගන්නකොට මේක මානගත මේත. ඒකෙන් වින්කල් අපි අර ගන්න මානගත මේත. එතකොට මේ අබහු භෞතික දේවල් මේව සවිඥානකය කියලා හෝ වින් කරලා අර ගන්න. මේක පුටුව මම පුටුව නෙමෙයි. අන්න එතකොට මානගත මේත. එතකොට මම පුටුව උඩ ඉන්නවා. මානගත මේත. මේ මොකද පුටුවෙන් මම වින් කළා මාව මේ අරගන්න බලනවා. එතකොට මේ මං හිතන්නේ ඒ ටික මොකද මේ අපහැදිලි තැනක් මොකක් කර තියනවද ඒ ටිකේ ওই ටික පැහැදිලි නම් ලොකු දෙයක්. මොකද මේක මේ මේ මේක හරිය තමයි සුද්ධ වෙන්න ඕන හරිය. මේ නමුත් දැනට ඉතින් අපි මේ සුතමේ විදිහට මේක හිතට බස්සගම්මු. මේ මොකද හේතුව මේ සමහර විට ප්‍රශ්න කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්න කරන්න බෑ මේ ඉච්චර ලොකුයි ප්‍රශ්නේ. ප්‍රශ්න අහන්න බැරි තරමටම මේ විශාල වෙනවා මේක. මේ ඒ නිසා මේ අපි ඒ විදිහට සරලව කරුණු ටිකක් දැනගෙන ඉමු.